සංගීත කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් මගේ channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට අසේනි වගේම අසේනිගේ පවුලේ උදවිය නැවත වතාවක් ගෙදර යන විදියක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් ඔන්නාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වෙලාවේ අසේනි කල්පනා ගෙදර ඉන්න කැමැත්තකින් නෙමෙයි. ඉතින් අසේනිට ඕන කරලා තියෙන්නේ කොහොම හරි කල්පනාගේ ගෙදරින් පිට වෙලා යන්න. ඉතින් ඒ වුණාට මේ වෙලාවේ තාත්තට බල කරලම කියන්න විදියක් නැහැ අසේනිට මේ ගෙදරින් යන්න ඕනයි කියලා. මොකද අම්මා වගේම කල්න උලුප්පල පෙන්වන්න සූදානම් වෙනවා අසේනි අසේල්ට ආදරේ නැහැ කියන කතාව. හැබැයි ඉතින් අසේනි ඒ හැමෝටම වඩා තමන්ගේ තාත්තට ආදරේ බව කතා බලන අපිට නම් පැහැදිලි. ඉතින් කොහොමනත් ඔන්න මේ සිදුවීම් සියල්ල අතරෙම දැන් හොඳින්ම අපිට පේන්න තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි කල්පන දිගින් දිගටම අසේනිට පුදුම කරදරයක් තමයි දෙන්නේ. කොටින්ම කියනෝ නම් අසේනිට ගමනක් යන්න විදියක් නැහැ, කැම්පස් එකේ වැඩකට යන්න විදියක් නැහැ, යාළුවෙක්ගේ ගෙදර යන්න විදියක් නැහැ, එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදින්න විදියක් නැහැ. නිරන්තරයෙන්ම කල්පන උත්සාහ කරනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා අසේනිගේ ආරක්ෂාවට අසේනිට ගොඩක් බලපෑම් කරන්න. ඉතින් අසේල් උනත් දන්නවා අසේනි කියන්නේ හරිම නිදහසේ හැදුණු ගෑනු ළමයෙක්. ඉතින් ඒ නිසා අසේනි පොඩි ළමයෙක් නෙමෙයි. අනිත් එක තමයි මේ ගමේ කට්ටිය කවුරුත් අසේනිට වෛර කරන්නේ නැහැ. මොකද අසේනි මැරයන්ට පවා උදව් කරන කෙනෙක්. විශේෂයෙන්ම කියනවා නම් ඕනෑම කෙනෙක් මිනිසෙක් කියලා දකින කෙනෙක්. මොකද එයා වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න කෙනෙක්. ඉතින් වෛද්‍යවරියක් වෙන්න ඉන්න කෙනෙක් හැටියට අසේනි ඕනෑම මිනිසෙක්ට මිනිසෙට වගේ ආදරය කරන්න පැහැදීමක් තියනවා කියන දේ අසේල පැහැදිලිවම දන්නවා. ඉතින් ඒකත් එක්ක දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දැනගන්න ලැබේවි. කොටින්ම කියනවා නම් ඔයා හොඳින්ම දන්නවා ඒ තමයි අසේනිට අසේල කොච්චර ආදරේද කියලා. ඉතින් තමන්ගේ දුවට කවුරුත් බලනවට බලපෑම් කරනවට අසේලුණත් කැමති නැහැ. ඉතින් කොටින්ම කියනවා නම් කලින්ටත් වඩා දැන් අසේනි ගැන අසේල හිතනවා කියන දේ පැහැදිලි. විශේෂයෙන්ම කියනවා නම් දැන් කල්පන හරිම සෞතු විදියට අසේනිට බැනවදින දර්ශනයක් ඔය අසේලට දකින්න ලැබේවි. ඉතින් කොහොම වුණත් අසේලට මේ විදියට කල්පන අසේන්ට බන්නව බලන් ඉන්න බැරි වේවි. මොකද අසේනි කියලා කියන්නේ කාගේවත් අතින් බල්ලෙන් වැටිච්ච කෙනෙක් නම් නෙමෙයි. ඉතින් ඒ නිසා අසේලට මෙන්න මේ සිද්ධියට ගොඩක් කේන්ති ආවි. විශේෂයෙන්ම කියනවා නම් මේ දෙන්න රණ්ඩු වෙන වෙලාවේදී අසේලට හැන දෙයක් තමයි පවණි එක්ක ආදරේ කරනවා නම් තමන්ට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න කියන දේ තමයි අසේනි කියන්නේ. කොටියම කියනවා නම් අසේල කල්පන සහ තමන් දිහා බලන් ඉන්නව නේද කියන දේ අසේනි දැකලයි ඇත්තටම මේ අසේනි පවණික කතාව ඇදලා ගන්නෙ. ඉතින් ඒකටත් එක්කම ඒ වෙලාවේ හොඳටම කේන්ති යන අසේල සේමිනි අසේනි මේ හැමෝමත් කැටුව තමන්ගේ ගෙදරට යන්න පිටත් වෙනවා කියන දේ පැහැදිලිවම කියන්න ඕනේ. විශේෂයෙන්ම කියනවා නම් කල්පනගේ තාත්තා අම්මා මේ කට්ටියටත් විස්තරේ කියාවි. ඒ කියන්නේ පවණිත් එක්ක සම්බන්ධයකුත් තියාගෙන පවණිමත් පැත්තකින් තියාගෙන අසේනිව කසාද බැඳලා අසේනිගේ සල්ලි විතරක් අයිති කරගෙන පවණිව හැමදාම ළඟින් තියාගන්න කල්පනගේ සැලසුම් වලට තමන් කවදාවත් ඉඩක් නොතබන බව අවංකවම ඉදිරියේදී අසේල ප්‍රකාශ කරනවා කියන දෙයි ඔන්න මං ඔයාට මේ වීඩියෝ එකෙන් පෙන්වා දෙන්නේ.